අපරාධයක් සිදුකොට කිසිදා සැඟව සිටිය නොහැකි. එය පසුගියදා යළිත් තහවුරු කිරීමට පොලිසිය සමත් වුණා. ඒ වරලත් ගණකාධිකාරීවරිය අභිරහස් ලෙස මරා දමා සැඟව සිටි ඝාතකයා පැය 24ක් යන්නටද මත්තෙන් අත්අඩංගුවට ගැනීමත් සමගයි. ඝාතනයට ලක් වූයේ හෝමාගම වලව්වත්තේ විජයමාවතේ අංක 42 පදිංචිව සිටි ශ්‍රීමා තිලානි වර්ණකුල නම් 40 කාන්තාවක්. ඇය එක්තරු මවක් වන අතර ඇගේ සැමියාද වරලත් ගණකාධිකාරීවරයෙක්. කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක හිමිකාරිය වූයේ දයයි. ඇයම ආයතනය තුළ පන්ති පවත්වාගෙන ගියා. උදෑසන පවත්වාගෙන ගිය පන්ති රාත්‍රී 7ට පමණ අවසන් වීමත් සමග ගොඩනැගිල්ලේ පහළ ඇති දොර වැසීම සඳහා පහළට යාම ඇගේ සුපුරුදු රාජකාරිය වුණා. එම දොර වසා දැමීමෙන් පසු ආයතනයේ ඉදිරිපස දොරද වසා දමා ඇය පිටව යනවා. ඇගේ සහයට සිටියේ වයසක මුරකරුවෙකු පමණයි. ඔහු මෙම ආයතනයට ඉදිරිපස ඇති ඉන්දර පිරවුම්හලක සේවය කරන අතර රාත්‍රියේ ආයතනය වසා දැමීමටද තිලානි නෝනාට උදව් කරනවා. ඉකුත් 4 රාත්‍රියේදී ආයතනයේ දොරටුව වසා දැමීමට තිලානි යද්දී මහලු මුරකරුද එම ස්ථානයට පැමිණ සිටියා. මම ගිහින් පහළ දොර වහලා එන්නම්. එසේ කියමින් පහළට ගිය තිලානි නෝනා විනාඩි 40ක් පමණ යනතුරු උඩට නොපමිනීම ගැන සැක කළ මුරකරුද ආයතනයේ පහළට යන්නේ තිලානිට කුමක් සිදු ඇද්දයි බලන්නටයි. එහිදී තිලානිව දැක ගැනීමට හැකි වී නැහැ. පසු ඔහු දැක ඇත්තේ තිලානි ආයතනයේ විත්තියේ මායිම් තාප්පයක් අතර වැටී සිටින අයුරුයි. ඇයගේ යටිකරය නිරුවත්. ඉන් බියටපත් මුරකරු කෙලින්ම දිව ඇත්තේ පෙට්‍රල් ෂෙඩ් එක වෙතයි. ඔහු එම සිද්ධිය පෙට්‍රල් ෂෙඩ් එකේ හිමිකරුට පැවසීමත් සමග හිමිකරු මේ පිළිබඳ කොට්ටාව පොලිසියට දැනුම් දුන්නා. ඊට අමතරව 19:90 කතාකොට ගිලන් රථ සේවාවටද දැනුම් දෙනු ලැබුවා. කොට්ටාව පොලිස් ස්ථානාධිපති හා අපරාධ විමර්ශන අංශයේ භාර ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වූ මාකුඹුර ප්‍රදේශයට යන්නේ ඉන් අනතුරුවයි. ඒ පහුගිය 4 රාත්‍රී 8:55 පමණ පොලිසිය යන විටත් ගිලන් රථයක් එම ස්ථානයට පැමිණ තිබුණා. වෛද්‍ය නිලධාරියෙක් පැවසුවේ වැටී සිටි ඇයගේ සිරුරේ රස්නය තවමත් ඇති බවයි. ඒ අනුව පොලිස් නිලධාරීන් හා වෛද්‍ය සේවකයන් අය ඔසවා ගිලන්රියට දමා ගන්නට කටයුතු කළා. ඇයගේ මුහුණේ සම්පූර්ණයෙන්ම රුධිරයෙන් නැහැ වී තිබූ අතර මුහුණද දැඩි ලෙස විකෘති කර දමා තිබුණා. ඇය ප්‍රතිකාර සඳහා රැගෙන යාමත් සමග පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව පන්ති පවත්වාගෙන යන ස්ථානයට යාබදව පවත්වාගෙන ගියපු ගරාජ්‍යකක වැඩ කරන තරුණයෙකු සැකයට භාජනය වුණා. එම සැකකරුට අවුරුදු 21ක්. රත්නපුරේ පදිංචිකරුවෙක්. ගරාජයේ සේවයට පැමිණ වසර 3ක් ගත වෙනවා. කාන්තාවන්ට දැඩි ඇල්මක් දැල්මක් දැක්වූ ඔහුට එරෙහිව රත්නපුර අධිකරණයේ නඩුවක් විභාගයේ වෙමින් පවතිනවා. ඒ තරුණියක් දූෂණය කිරීම හේතුවෙන් පොලිස් ප්‍රශ්න කිරීම හැමුවේ ඔහු පැවසුවේ මෙවන්නක්. එදා මම යාළුවෙක් එක්ක අරක්කු බිව්වා. බීලා මම කෑම කන්න කඩේට ආවා. එතකොට මම දැක්ක නෝනා ඉන්නවා. මට නෝනා ගැන ආස හිතුණා. මම ගරාජයට ගිහින් CCTV කැමරාවේ ස්විච් එක ඔෆ් කළා. පාර අයිනේ එහා පැත්තේ එකත් ඔෆ් කරන්න ගියා. පස්සේ මම එතන පහළට ගියා. නෝනා දොර වහන්න ආවා. ඒත් එක්ක මම යාව තල්ලු කළා. නෝනා බිම වැටුණා. පස්සේ මම නෝනාගේ මූණ අල්ලලා බිත්තිය ගැහැව්වා. නෝනා කෙඳිරි ගෑවා. පස්සේ ආයෙත් මූණ බිත්තිය ගැහැව්වා. නෝනා වැටුණු තැන ටිකක් එළිය තියෙනවා. ඒ නිසා නෝනා වැදගෙන තාප්පේ දෙබොක්කට අරගෙන ගියා. එලෙස දෙබොක්කට ඇදගෙන ගොස් ඇයව අතවර කරමින් සිටියදී උඩහසිට පහළට එන මුරකරුගේ ශබ්දය ඇසී තිබෙනවා. මුරකරු දකීවි යන බිය නිසා ඔහු කාන්තාව අතහැර පලා ගොස් තිබුණා. සැකකරුගේ හා මියගිය කාන්තාවගේ රුධිර සාම්පල හා තවත් රුධිර තරල DNA පරීක්ෂණ සඳහා යොමු කිරීමට පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමෙන් පසු සිද්ධිය වූ මොහොතේ ඔහු ඇඳ සිටි ලේ තවරුණු ඇඳුම්ද ඇඹිලිපිටිය නිවසේදී සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. කෙසේ වෙතත් කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ දක්ෂතාවය මත 64 හැවිරිදි ශ්‍රීමා තිලානිගේ ඝාතකයා අත්අඩංගුවට ගෙන එහි සුළුමුළු අනාවරණය කර ගැනීමට හැකි වුණා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහලින් තියෙන රතුපාට බටන් එක ක්ලික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ ළඟම ඇති චූටි බෙල් අයිකන් එක ක්ලික් කරත් මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්නත් පුළුවන්. ඔයාලා හැමෝටම සුබ දවසක්.